මුලික වශයෙන්ම අපට තිබුණු කාරණාවක්තමයි, ගරු ගෝටාබේ රජපක්ෂ ජනාධිපතිතුමන් සිය ඉල්ලාස්වීම ප්‍රකාශයට පත්කිරීමේ දීම සඳහන් කරනවා. එතුමන් සරෝපාක්ෂි කාආ්ඩුවක් වෙනුවෙන් අවකාශ සැලසීම සඳහ තමයි මේ තින්දුවටෙන්න්නෙකල්. එතකොට ඒ මොහොත වන ටත් ම කතා කරන මේ අවස්ථාවන විටත් අපේ පාර්ලිමෙන්න්තුවේ බහුතරය හිමිව තිබුණේ සස්වී ලංකා පොදු ජන පෙරමුණට. ්‍ර ලංකාක පොදජා පෙරමුණ සින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගන්නා පර්ලිමෙන්න්තු අභ්‍යන්තර ජන්දවිමසීම වෙනුවෙන්. අපේක්ෂකයකු පොදුජන පෙරම නිලවශයෙන් නම් කලා නම්. අ සර්වපාක්ෂික කියන සංකල්පය ඒම හොතේදීම බිඳ වැටෙනවා. මොකද නිසක වශයෙන්ම අපට හැකියාවල් ලබෙනවා අප විසින් අපේක්ෂිකෙක් ඉදිරිපත් කරලා, ඒ සර්ර්ෝපාක්ෂික කියන අවකාශයේ ඉදිරිපත් කිරීම තුළින්ම බිඳ දමන්න. නමුත් ඒ සර්රෝපාක්ෂික කියන සංකල්පයට අපගේ ඇතිබුණු සද්භහවේ තවදුරටත් ප්‍රකට කරමින් තමයි බහුතරය හිමි අප පාර්ශි විසින් අපේක්ෂිකෙක් ඉදිරිපත් නොකරන්නේ තමයි පළවැෙනීම කරණම්. ඊට පස්සේ ඇයි අපි ගරු රනිල් වික්‍රණ සිංහ මැතිතුමන්ට සහය පල කරන්න තිීන්දුවක් ගන්නේ. ත් එහිදී බලපාපපු ප්‍රධානකාරණා කහිපයක් තියෙනවා එකක් තමයි රණනිල ඉක්ටම සිංහ ඇැතුවා රටේ ජාතික දේශපාලනය තුළ දර්ශක හතර හමාරක රධික කාලයක් අත්දකීම් පරිපූර්ණ දේශපාන චරිතයක්. විශේෂයෙන් මේමොහොතේ අපරටට අතිශයෙන්ම සංවේදී වන ජා්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් නිපුනතාවන් සහිත දේශපාලන නායකෙක්. අපි මූලික වශයෙන්ම මේ කාරණාව පිළිබඳව කල්පනා කලා හේතුව තමයි. අපේ රට නැවක් නම් නව මේ මොත වනවිට තියනන්නේ බර්මියඩර් ්‍රරන්ගල් එකළඟ. මේ බර්මියෝඩා ත්‍රිකුවනය ළඟදිී නැවක් ආධනික කපුතාන්වරෙකුට පවරන්න බැහැ. එනිසා මේ අත්දැකන්සා පරිනත භාවය දේශපාලනික වොහු සතුවති වුණ පරිචය අප නිලවශයෙන්ම බරපත ලෙස සැලකිල්ලට ගත්තා. ඒ වගේ රටහමයේ තිබුණු අතිබහුතර සමාජ ඉල්ලීම තමයි නීතිහා සාමයේ සුරක්ෂිත කරමින් මහජන සාමයේ පවත්වාගෙනයම පිළිබඳව ජාතික වඋමනාවත්. මේ ජනාධිපති දුරේ තෝරාපත් කරගැනීම සඳහාන අවස්ථාව උදාවන විට, රටේ නීතියහා සාමයේ යලිස්ථාපිතකොට මහජන සාමයේ පවත්වාගෙනයම වෙනුවෙන්, වැඩබලන ජනාධීපතිවරයා දිහට රනිල්වික්‍රම සිංහම තිතුමා අගේ කළ හැකි ප්‍රශස්ස මැදිහත්වීමක් කළ ල තිබන තර්කයකින් තොරව සියලු දෙනාටම පිළිගත හැකි කාරණාවක් බවට නිසක වශයෙන්ම පත්වෙනවා එවගේම තව වැදගත්ම කාරණාවක් මේ වනවිට අපි ඉන්නේ පක්ෂ දේශපාලන න්‍යායපත්‍රවලින් වැහැරට ගිහිල්ලා ජාතික න්‍යායපත්ත්‍රයේක පොදු ජාතික අබිලහශයන් වෙනෙන් වැඩ කළයතු මොහොතක ඔබට පැහැදිල රනිල් විකර සිංහ මතුමා තමයි මේ මොහොතේදී. පක්ෂ දේශපාලන න්‍යයපත්‍රයකට නැමරුවීමේ අවම ප්‍රවනතාව සතු පක්ෂනායකයා. හේතුව පාර්ලිමෙන්තු සංවිතය දිහා බලද්‍ය ඔබට මේ කාර්ම පැදිලි කරගන්න පුළුවන්.මක ඉතාම වැදගත් කාරර්ණාවක් වෙනවා. තන්ගේක් තන්ගේ හිතයිශින් සහ තම කණ්ඩායම පිළිබඳව අවදහන යොමු කිරීමෙන් බැහරටගිල්ලා පොදු ජාතික බිලාශෙන් වෙනුවෙන්. තමන්ගේ පූර්ණ කාලීන මැදිියත්වීම කරන්න ඔහුට මේ මොතේ වැඩි හැකියාවක් තියෙනවාය කියන නිගමනයට අපි පැමිණියා මෙන්න මේ තත්වයන් මතමයි ශ්‍රලංකා පපොදු ජන පෙරමුණ රැනිල් වික්ට්‍රම සිං ැතුමන් නාධීපති දුරයට පත්කරීම සඳවට සහයෝග ලබා දෙන්නේ. මොකද සමහරුන් මේ කාරණාව යම්යම් පුද්ගලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොහොට්ටුවේ මන්ත්‍රවරුන්ගේ රැකවරර්ණ වෙනෙන් ගත්ත. ද පෞද්ගලික තීරයක් විදිහට ලගු කරන්න ත්සා කරන මං ඉතාම පැහැදිලිව අවංකව කියන්න කැමති මංතීවරු විදිහට අපවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාල ව්‍යාපාරයක් විදිහටත් විදිහටවත් ගරු ජනාධීපතිතුන්ගෙන් කිසිදුු පෞද්ගලික රැකවරණයක් අපේක්ෂා කරන්නේ නෑ. අපේ එතුමන්ගේ නායාචනා කරන්නේ මේ මොහොතේ රටහමුවේ තිබන ජාතික ආර්ථිකය සම්බන්ධව තිබන මේ බරපතල දුෂ්කරතාවන් විසඳලා අපි හැමෝටම. සැසිල්ලේ ජීවත්වේ හැකි රටක් නිර්මාණය කරගැනීම සඳහාන වැඩපිළිවල තමයි එතුමන්ගෙන් ඉතාම පැහැදිලි විල්ලා සිටින්නේ. ඒහැර වෙනත් කිසිදු ඉල්ලීමක් පෞද්ගලිකමට්ටමින් අප විසින් එතුන්ගෙන් ඉල්ලත් නැ ඉල්ලන්න අපේක්ෂා කරන්නත් නැ. එවගේම සියලු පර්ශිවයන්ට මේ මොහොතේ ද මේ වැඩ පිවල සමග එකතුවන්න පුළුවන් මොකද අපි දන්නවා තමන්ගේ පක්ෂේ දිහැ බලනයකෙන් එලියට ඇල්ලා. රටේ ජාතික උමනාවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු තැනක මේ රට තියන්නේ එනිසා හැම දේශපාල පක්ෂයකින් අප පිල්ලනො අවංකෝ මකද ඉල්ලිීම් එක්කන මේ කැපකිරීමම් එක්ක ඇවිල්ලා මේ වැඩේ යම් කොටසක්. භාරගන්න මකද මුල් අවස්සාක් කීපයකිෙදීම අපි දැක්කා. නොකෙරන ඉල්ලීම් නැතිනම් ප්‍රයෝගි නොවන කොදේ සිදිරිපත් කරමින්. මේ වගකීමෙන් බැහැරවන්න යම්යම් පාර්ෂව උත්සාහ කලා ඒ අ සයාතු ගමරල්ගේ කුමර මැද්දිති වුණු කලු ගලිවත් කරන්න අන්දරයේ වැඩේ බාරගත්ත වගේ අන්දරයෙකු හරිම ගලයිංකල්ල දෙන්න කිය තුන්මාස කියී නැටියයාලිබතුළු බතුවයි ලුම්මමාල්ල යි එකකාලා වෙල මදරැවිල්ලකව හරිමන්ගේ හිදන්න ිහිල්ල දන්නන ගල උසලමගේ කරෙන්තියන්න කියලා. අන්නේ වගේ ප්‍රයෝගික නොවන කොන්දේසික්කාවොත් වැඩක් කරෙඩනෑ. එනිසා ඉතාම විවෘතව මේ මොහොතට අදාලව ලංකාවේ වැඩිම දේශපාල්ල කැපකිරීම් කරපු දේශාල්ල පක්ෂ විදිහයට අපි මේ ආරාධන කරාන්න මකද ශවයිලකා පොදු ජන පෙරමුණ හැටනාව ලක්‍ෂය ජනවරම කැප කලා. තුනෙෙන් දෙේ පාර්ලිමෙන්තු බහතරය කැප කලා කැමිනෙට් මන්ලියේ සාමාජිකත්වයන් විශාල ප්‍රමාණයක් මේ ජාතික දේශපාල ප්‍රතිසංස් කරණය වෙනුවෙන් කැපරලා තියන්නේෙ මොකද බොහෝ පාර්ශවයන් රටතුල කකිෙයම් නවුම්භවයක් දශපාලය තුළේ නිල්ලා සිටිය ඒ නැවම් භවයටට අවකාශ සැලසීම වෙනුවෙන් පොහොට්වී අපි. රන්න පුලුවන් හැම කැපකිරීමක්ම කරලයිවරයි පක්ෂයක් විදිහට. ඒවගේම අනිකුත් පාර්ශුවයෙන්ටත් අපි ආරාධනා කරනවන් පෙර සඳහන් කළ පරිදි ඉල්ලීම් එක්ක නෙවෙයි කැපකිරීම් එක්ක මේ ජාතික වගකීම ඇතුළටන්න කියලා.